ස්වර්ණවාහිනී නාලිකාව හරහා ප්‍රේක්ෂකයන් හමුවට එන නිවේදිකා ෆාතිමා නර්ලින් නසාර් සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාවයි. නමුත් ෆාතිමා පසුගිය පාස්කු ඉරිදාවෙන් පසු සතියක පමණ කාලයක් ස්වර්ණවාහිනී දක්නට ලැබුණේ නැහැ. නමුත් දෙන්නයි නැවතත් සුපුරුදු පරිදි ප්‍රවෘත්ති නිවේදනයට එකතු වී සිටිනවා. ඉස්ලාමීය යුවතියක් සිංහල නිවේදිකාවක් විදියට තමන්ගේ වෘත්තීය ගමන් මඟ තෝරා ගැනීමත් විශේෂ දෙයක්. ඒගෙන් මෙන්ම මේ දිනවල ඉස්ලාමීය අන්තවාදයේ මුල් කරගෙන රටේ ඇති වී තිබෙන වාතාවරණය පිළිබඳවත් ඇය කියන්නේ මේ විදියටයි. අපේ රටේ නිවේදක නිවේදිකා ඉතිහාසයට එක් වූ සිංහල බසින් ප්‍රවෘත්ති කියන එකම ඉස්ලාමීය නිවේදිකාව ඔබද? දමිළ සහ ඉංග්‍රීසි බසින් නිවේදන කටයුතු කරන ඉස්ලාමීය කාන්තාවන් සිටිනවා. නමුත් සිංහල බසින් ප්‍රවෘත්ති කියන ප්‍රථම සහ එකම ඉස්ලාමීය නිවේදිකාව මමයි. සම්ප්‍රදායෙන් පිටපනලා වෙනස් දෙයක් කරන්න ඔබට හිතුනේ ඇයි? මගේ ගම මහනුවර අපේ වටපිටාවේ හිටපු හැමෝම සිංහල අය. මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්, මගේ තාත්තගේ අම්මාගේ අයියලා දෙන්නගේ සහ මගේ හිත්පතුන් බොහොමයක් සිංහල අය. අපි ගෙදරදී කතා බහ කරන්නේ සිංහලෙන්. මම කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකාවෙන් සිංහල මාධ්‍යයෙන් තමයි අධ්‍යාපනය හැදෑරුවේ. උසස් පෙළට කලා විෂයන් හදාරද්දී සිංහල භාෂාව ඉගෙන ගත්තා. ඉස්කෝලේදී නිවේදනයට, රංගනයට, ගායනයට දස්කම් දැක්වුවා. ඒ හින්දා මට හිතුණා මේ මාවත තෝරගන්න. ඉස්ලාමීය සමාජයෙන් ඊට බලපෑම් එල්ලුණේ නැද්ද? මගේ දෙමව්පියන් හා අයියලා දෙන්නා බොහොම විවෘතව හිතන පදන අය. මම කරන්නේ වැරදි දෙයක් නෙවෙයි කියලා ඒ අය දන්න හින්දා උපරිම සහයෝගය ලබා දුන්නා. හැබැයි ඉතින් නෑදෑයෝ අතර නම් විවිධ අදහස් දරන අය හිටියා. ඇයි මේ ළමයා මේ වගේ දේවල් වලට යවන්නේ කියලා අහපු අයත් හිටියා. ඒ වුණත් මම කරපු දේ ඇතැම් අයට හොඳ පූර්වාදර්ශනයක් වුණා. යම් යම් දක්ෂතා තියාගෙන පසුගාමී වෙලා අගේ නංගිලා පෞද්ගලික මා හමු වෙලා කිව්වා, අක්කේ අපිත් ආසයි මේ දේවල් කරන්න කියලා. ඉස්ලාමී යුවතියන්ට සීමා තහංචි වැඩි නේද? ඉතින් ඔය කියන නංගිල මල්ලිලට ඔබ වගේ ඒ සීමා බිඳදාගෙන ඉදිරියට එන්න හැකි වෙයිද? ඔය සීමාවන් බොහොමයක් ඒ අය විසින්ම ඇති කරගත්තු සීමා. රඟපාන සින්දු කියන රූපේනේ යෙදෙන්න තහනම් වෙච්ච සිංහල ගෑනු ළමයිනුත් ඉන්නවනේ. ඒකට හේතුව ආගමවත් සංස්කෘතියවත් නෙවෙයි, එයාගේ පවුල් පසුබිම. ඕනෙම ආගමක මධ්‍යස්ථ මතධාරීන්, දැඩි මතධාරීන් වගේම අන්තවාදීන් උනත් ඉන්නවා. මීට අවුරුදු 2000කට 3000කට පෙර තිබූ නීතිමාර්ග සීමා හැම එකක්ම අදටේ විදියටම වලංගු නැහැ. ඔබේ ආගමේ හා සංස්කෘතියේ සීමා අනුව කාන්තාවකට හිමි පැහැදිලි සීමාව මොකද්ද? තමන්ගේ සැමියා වෙනුවෙන් කැපවීම ගැන වගේම කාන්තාවන්ට නුසුදුසු රැකියා සීමා තියෙනවා. ඒ හැරෙනකොට ගැහැණිය සීලු දෙයින් දුරස් වෙලා සැමියයි දරුණුයි වෙනුවෙන් පමණක් කැපවී නිවසටම කොටු වී සිටිය යුතු බවක් නැහැ. බුර්කාව ගැන ඔබේ අදහස මොකද්ද? ඉස්ලාමී ආගමේ සඳහන් වෙලා තියෙන කාන්තාව දෑතේ වලලුකරින් 15 මූණහැර සිරුරේ සියලු කොටස් ඇඳුමින් වැසිය යුතු බව විතරයි. මගේ ආගමට අනුව මමත් ජිහාබ් එක අඳිනවා. බුර්කාව කියන්නේ එතනින් එහා ගිය එකක්. මම බුර්කාවට විරුද්ධයි. ලංකාවට බුර්කාව අවශ්‍ය නැහැ. සිංහල, දමිළ, මුස්ලිම් සියලු ප්‍රජාව සහෝදර පිරිසක් වගේ හිටියා. හිටි හැටි ඇති වූ මේ කම්පින සිදුවීම ගැන ෆාතිමා මොකද කියන්නේ? උගත් බුද්ධිමත් සිංහලා ඉස්ලාමීන් ඉන්නවා. නූගත් අන්තගාමී සිංහලා ඉස්ලාමී ජනතාවත් ඉන්නවා. මේ සිදුවීම් එක සියලුම ඉස්ලාම් අය ත්‍රස්තවාදියෝ කියලා හිතන සිංහලයි වගේම සියලුම සිංහලයන් අපේ හතුරෝ කියලා හිතපු මුස්ලිම් අයත් හිටියා. ඒ තමයි මාකී දෙවෙනි ගණයට අයත් පිරිස. ත්‍රස්තවාදියාට මම තදින්ම විරුද්ධයි. ත්‍රස්තවාදී වපුරන්නේ කියලා කිසිම ආගමක සඳහන් වෙලා නැහැ. ඒ වගේම තමයි ලෝක ඉතිහාසයේ හැම අවස්ථාවකම උනේ ත්‍රස්තවාදී අන්තිමට පරාජයට පත් වුණ එකයි. ෆාතිමා විවෘතව සමාජය දිහා බලන කෙනෙක්. යම් දිනක සිංහල තරුණයෙකුගේ විවාහ යෝජනාවක් ආවොත් ඔබේ බාර ගන්නවද? මට ගැළපෙනවා නම්, දෙපාර්ශ්වයෙන්ම ආශිර්වාද ලැබෙනවා නම්, විවාහයේදී සහ ඉන්පසුව සංස්කෘතික ආගමික ප්‍රශ්න ඇති නොවනවා නම් මම ඒ යෝජනාව බාර ගන්නවා. පසුගිය දින කිහිපය ඔබ නිවේදනයෙන් ඈත් වෙලා හිටියා. ඒ ගැන කිසිම අදහස් ප්‍රකාශ කිරීමක් කළේ නැහැ. ඇයි ඒ? රැකියාවේ නිවාඩු වරන් හිටියේ නම් පෞද්ගලික හේතුවක් මතයි. සිදුවීම ගැන අදහස් ප්‍රකාශ කිරීමෙන් දුරස් වුණේ නම් හේතු ඇතුවයි. මම මුලදී සඳහන් කළා සිංහල වගේම ඉස්ලාමීන් අතරත් නූගත් අන්තවාදීන් ඉන්නා බව. මම පවසන අදහසක එක වචනයක් හෝ ඒ අය වැරදියට වටහා ගන්න ඉඩ තියෙනවා. ඒ හින්දායි පසුගිය ටිකේ නිහඬව හිටියේ. තාමත් අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් නැවත වීඩියෝ නැරඹීම සඳහා සබ්ස්ක්‍රයිබ් බටන් එක හා බෙල් බටන් එක ක්ලික් කරලා අපේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න.